සුබ දවසක් වේවා ආදර අම්මිත ආතිදුවේ පුතේ. Present situation is not your final destination. It is yet to come. අද ඔබ පත් වෙලා තියෙන තැන ඔබේ අවසාන යා යුතු ඉලක්කය, යා යුතු තැන නෙමෙයි. ඔබ යා යුතු තැනට පත් වෙන්නට ඔබ යන ගමනේ එක්තරා සංදිස්ථානයක් පමණයි. ඉතින් එහෙමනම් ඔබ ඒ සංදිස්ථානය තුළ ඉන්නකොට රත්තරන් අම්මිත ආතිදුවේ පුතේ විශේෂයෙන්ම ඔබ ඉන්නේ කරදරකාරී කරදර සහිත මානසික තත්ත්වයකනම්, ශාරීරික තත්ත්වයකනම්, ශරීර දුර්වලලා, ආත්මය දුර්වල වෙලා, සමාජීව ඔබේ සම්බන්ධතා දුර්වල වෙලා, ඔබේ යන්නේන ගමන් දුර්වල වෙලා, සම්බන්ධතාව මේ හැම දෙයක්ම දුර්වල වෙලා ඉන්න තැනකනම් අද ඔබ දවසේදී ඉන්නේ. එහෙනම් ඔබට බය වෙන්නට දෙයක් නැහැ. ස්වාමින් වහන්සේ කියනවා රත්තරන් අම්මිත ආතිදුවේ පුතේ මෙතන නෙමෙයි ඔබ යා යුතු තැන, පත්විය යුතු තැන මෙතන නෙමෙයි. මෙතනින් ඔබට යා යුතු ගමනක් තියෙනවා. මම ඔබ කෙරෙහි සැලසුම් දාලා තියෙන්නේ. මං ගොඩාක් සැලසුම් තියෙනවා. ඉතින් ඒක නිසා ඒ සැලසුම් වලට ඒවට ඔබ දවස ගානේ එහෙමනම් රෙස්පොන්ඩ් කරන්නකොට, පිළිතුරු දෙනකොට ඔබ ඩිස්කරේජ් වෙන්නට එපා, ඔබ කලකිරෙන්නට එපා, ඔබ බින්දුවට වැටෙන්නට එපා. මගේ රත්තරන් දුවේ පුතේ මම ඔබ සමගයි. ඔබ ජල මැදින් ගියත්, ඔබ ගිනි මැදින් ගියත් මං ඔබ සමගයි. ඔබත් එක්ක මම බලවන්තෝ වැඩ සිටිනවා. එහෙමනම් ඒ බලවන්තෝ වැඩ සිටින ඔබට සුදු ස්වාමින් වහන්සේ කියන දේ තමයි. එහෙමනම් විශේෂයෙන්ම සන්තෝෂෙන් ඉන්නවනම් උන්වහන්සේට ස්තුති කරන්න, ප්‍රශංසා කරන්න. වාසනාව, සතුට, ප්‍රීතිය ඔබේ ජීවිතය තුළ දැනෙන්නට ඔබට ලැබිලා තියෙනවනම් උන්වහන්සේට ඇති වෙන්න ස්තුති කරන්න, ප්‍රශංසා කරන්න. නමුත් අම්මිත ආතිදුවේ පුතේ ඔබට පොඩ්ඩක් හරි දැනිලා තියෙනවනම් මම අපරාධේ මේ ලෝකෙට ඉපදුනේ, අපරාධේ මගේ ජීවිතයේ කඳුළු කතන්දරයක් වෙලානේ, කඳුළු විලක් බවට පත් වෙලානේ කියන මෙන්න මේ දේ තුළ එක පිට රිපීට් වෙනකොට හැඟෙන්නට පුළුවන්. නමුත් උන්වහන්සේ අපිට බලාපොරොත්තුවක් දෙනවානේ. එහෙනම් අපි නිකම් ජනතාවක් නෙවෙයි. රත්තරන් අම්මිත ආතිදුවේ අපි බලාපොරොත්තුවේ ජනතාවක්. අපිට උන්වහන්සේගේ මහා බලය දෙන්නේ මෙන්න මේ බලාපොරොත්තුව තුළ. උදේ පාන්දර නැගිට්ටම අපිව ජීවත් කරවන්නේ බලාපොරොත්තුව. අද මට මේ දේ කරන්න තියෙනවා, අර දේ කරන්න තියෙනවා. හෙට දවස ජීවත් කරන්නේ අපේ බලාපොරොත්තුව. අපේ අනාගතය ජීවත් කරන්නේ අපේ බලාපොරොත්තුව. ඉතින් ඒක නිසා රත්තරන් අම්මිත ආතිදුවේ පුතේ, එහෙනම් අපේ ජීවිතය තුළ ගිලිහිලා යන්නේ නැතුව තියාගත යුතු ලොකු බලවේගයක් තියෙනවා. ඒ බලවේගය තමයි අපේ බලාපොරොත්තුවේ ජීවිතය කියන එක. මොකද ඒ බලාපොරොත්තුවේ ජීවිතය කියන එක අපෙන් ගිලිහිලා ගියොත් රත්තරන් අම්මිත ආතිදුවේ පුතේ අපිට අපිව අහිමි වෙනවා. අපිට ලෝකයේ අහිමි වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකින්ද හැම ප්‍රශ්නයකටම පිළිතුරක් තියෙනවා. හැම ලෙඩකටම බෙහෙතක් තියෙනවා වගේම හැම අමාරු කමකටම ස්වාමින් වහන්සේ හැම දෙයක්ම සැලසුම් කරලා සූදානම් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා රත්තරන් අම්මිත ආතිදුවේ පුතේ අපිට කරදර වෙන්න කිසිම දෙයක් නැහැ. එහෙනම් අපි මෙතන එක තැන පල් වෙන්න යන්නේ නැහැ. අපි මෙතනින් අපි ඔබට යන්නට තියෙනවා. එහෙනම් ඒ ඔබට යන්නට නම් සුදෝ ස්වාමීන් වහන්සේ අපිට කතා කරලා කියනවා, අපේ හදවත ස්පර්ශ කරලා අපි වාලීප කරලා කියනවා, මගේ දුවේ පුතේ නැගිටින්න එන්න, යන් අපි මේ ගමන නවතින්න එපා. Don't be discouraged. Your final destination is not the present situation. ඉතින් එහෙමනම් සුදෝ ස්වාමීන් වහන්සේට මහා විශ්වාසයෙන් බලාපොරොත්තුකින් අපේ ජීවිත මේ ආකාරයට බාර දෙමු. අද දවසේදී රත්තරන් අම්මිත ආතිදුවේ පුතේ ඒ සඳහා අවශ්‍ය වරප්‍රසාද අපි හැමෝටම ලැබේවා. ආමෙන්.